සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවා හැමදෙනාම මගේ YouTube channel එකට අද මම කතා කරන්නේ අප රටේ ජනාධිපතිවරුන් සහ එතුමන්ලා ඉගෙනගත් පාසල් ගැනයි මුලින්ම අපේ රටේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ විලියම් ගොපල්ලව මැතිතුමා. එතුමා ඉපදුනේ 1896 සැප්තැම්බර් 17. එතුමා 1972දී පත් අවුරුදු 5යි මාස 8යි දින 13 ජනාධිපති ධූරයේ හැඹුවා. එතුමා ප්‍රාථමික අධ්‍යාපනයේ ලද්දේ දුල්ලෑවේ ගමේ පාසලෙන්. ඉන්පසු මහනුවර ශාන්ත ජෝන්ස් විදුහලෙන්ද ද්විතීක අධ්‍යාපනය මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් සහ සෙන් ඇන්තනී විද්‍යාලයෙන් ලබා ගන්නවා. 1978දී බලයට පත් ජුනියස් රිචස් ජයවර්ධන හෙවත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1978දී ජනාධිපති ධූරයට පත් වෙනවා. එතුමා වසර 10යි මාස 11යි දින 29ක් ධූරයේ රැඳී සිටිනවා. එනම් 1978 සිට 1989 දක්වායි. එතුමා උපන්නේ 1906දී. 1906දී එතුමා අභව ප්‍රාප්ත වෙනවා. කොළඹ බිෂොප් විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලද එතුමා ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙන්. එතුමා ප්‍රථම විධායක ජනාධිපතිතුමා ලෙස හැඳින්වෙනවා. දෙවන විධායක ජනාධිපති ලෙස අප රටේ පත්වන්නේ රණසිංහ ප්‍රේමදාස හෙවත් ආර්. ප්‍රේමදාස මැතිතුමායි. එතුමා 1924දී උපත ලබා 1993දී ජීවිතක්ෂයට පත් වෙනවා. එතුමාගේ දූරකාරය වසර 4යි මාස 4ක් බවට පත් වෙනවා. එනම් 1989 සිට 1993 දක්වායි. එතුමා පූර්ණ අධ්‍යාපනය පූර්වාරාම පන්සලෙන්ද ද්විතීක අධ්‍යාපනය මලදාන ලොරන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ලබා ගන්නවා. මෙවැනි වැදගත් තොරතුරු සහිත වීඩියෝ බැලීමට දැන්ම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ජනාධිපති ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා හදිසි වියෝවෙන් පසුව තුන්වන විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ ඩිංගිරි බණ්ඩාරහෙවත් ඩී.බී. විජේතුංග මහතායි. එතුමා ඉපදුනේ 1916දී, වියෝවුනේ 2008දී. එතුමාගේ පාලන කාලය වසර 1යි මාස 6යි දින 10යි. එතුමා 1993 සහ 1994 වසර දක්වායි. එතුමා ප්‍රාථමික අධ්‍යාපනය වැලිගල්ල මධ්‍යමහා විද්‍යාලයෙන්ද, ද්විතීක අධ්‍යාපනය සෙන් ඇන්ඩ්‍රූ විද්‍යාලයෙන්ද ගම්පොළදී ලබා ගත්තා. අප රටේ සිව්වන විධායක ජනාධිපති ධූරයට 1994දී පත්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි. එතුමිය අවුරුදු 11යි මාස 7ක් එම ධූරයේ හොබවනවා. එනම් 1994 සිට 2005 දක්වායි. මෙතෙක් වැඩිම කාලය ජනාධිපති ධූරයේ රැඳී සිටින්නේ එතුමියයි. එතුමිය කොළඹ සාන්ත ප්‍රිජෙත් කන්‍යාරාමෙන් අධ්‍යාපනය ලබා ගන්නවා. එතුමිය ඉපදුනේ 1945 වසරේදී. පස්වෙනි විධායක ජනාධිපති ධූරයට තේරීපත් වූයේ පර්සි මහින්ද රාජපක්ෂේවත් මහින්ද රාජපක්ෂ මැතිතුමායි. එතුමා උපත ලැබුවේ 1945දී වසර 9යි මාස 1යි දින 21ක්. එනම් 2005 සිට 2015 දක්වා එතුමා ජනාධිපති ධූරයේ හැඹුවා. එතුමා පාසල් තුනකින් අධ්‍යාපනය ලබා තිබෙනවා. ඒවා නම් ගාල රිච්මන් විද්‍යාලයේ, කොළඹ නාලන්ද විද්‍යාලයේ සහ තර්ස්ටන් විද්‍යාලයයි. මෙරට 6වෙනි විධායක ජනාධිපති ධූරයට තේරීපත් වුණේ පල්ලවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපස් සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. එතුමා ඉපදුනේ 1951දී. එතුමාගේ දූරකාරය වසර 4යි මාස 10යි දින 9ක්. එනම් 2015 සිට 2019 දක්වායි. එතුමා අධ්‍යාපනය ලද්දේ තෝපාවැව මධ්‍යමහා විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන්. මෙරට 7වෙනි විධායක ජනාධිපති ධූරයට තේරීපත් වන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෙවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි. 1949දී උපන් එතුමා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. එතුමා ජනාධිපති ධූරයට තේරීපත් වන්නේ 2019 නොවැම්බර් 18 දින. එම තොරතුරු සමග අද මම මගේ වීඩියෝව අවසන් කරනවා. ඔබ සැමට සුබ දවසක්.
මෙවැනි දැනුමැති වීඩියෝ බැලීමට අපව subscribe කරන්න, like කරන්න, share කරන්න වගේ ඔයාලවන්ටත් බලන්න.